වල මොනවා වැඩ සිටින අපේ යාතික වික්ෂ නිර්මලයේ ප්‍රධාන ලේකම් ඓතිහාසික නයිගල් රාජමහා විහාරය තුල විහාර ගණෙහි ආධිපත්‍ය උසුලන අධිකාරෝ සාසුපතේ වකමුල්ල උදිත පණි දහම්දන් වහන්සේ ප්‍රධානව අධිකාරෝ වපන්දයායේ නායක මාහිමියන් වහන්සේ ප්‍රමුඛ පූජනීය ගර්තන මහා සංඝරත්නය අවසරයි හිමත් සිල්මෑණිවරුනි ජාතික ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක අපේ හිතවත් නාමල් කරුණාරත්න මැතිතුමන් ඒවාගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ කල්‍යාණ මිත්‍ර නිහා ගලපති මැතිතුමන් ප්‍රධාන සියලුම මේ වැදගත් අවස්ථාව නියෝජනය කරමින් සම්බන්ධ වන ආදරණීය නායක නායිකාවන් ඒවාගේ වෙනදා මගින් බණපදයක් ගාථාපදයක් බෝධි පූජාවක් අහමින් සතුටු වෙච්ච හම්බන්තොට සූර්යාසන්නේ අවට ප්‍රදේශවල අපේ ආදරණීය මෞර්යමෝක්ඛයන් ඇතුළු දයාබර දුවේ පුතේ අද මේ සූර්යව නගරයේ මුළු දෙන මේ ඓතිහාසික ගොවි ජන හමුව ආමන්ත්‍රණය කරන්නට ලැබීම මම සලකන්නේ මගේ ඓතිහාසික කාර්යභාරයක් යුග මෙහෙවරක් පිටු කිරීමක් හැටියට මේ පින්වත් පිරිස දන්නවා අපි මේට පෙර ආදව කිසිම හේතුවක් නිසා දේශපාලන වේදිකාවල දේශපාලන රැස්වීම් වල මේ විදිහට ජනතාව සමග කතා කරන්නට ඔබ අමතන්නට ඉදිරිපත් වෙච්ච හාමුදුරුවෝ නෙමෙයි අපි. පන්සලේ වගකීම, භික්ෂුවගේ වගකීම නිවැරදිව තේරුම් අරගෙන ජාතියට සමාජයට අපේ යුතුකම හැකි පමණින් ඉටු කරමින් කටයුතු කරපු අපි අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඇයි කියන කාරණාව මුලින්ම සිහිපත් කිරීම මගේ යුතුකමක් වෙනවා. ඉතින් අද මේ රටේ සමහර ස්වාමීන් වහන්සේලා නායක හාමුදුරුවරු විශේෂයෙන්ම තමන්ගේ අසරණ ජනතාව වෙනුවෙන් කතා කිරීම වැඩ කිරීම තමන්ගේ පළාතේ ඇමතිතුමාගේ එහෙම නැත්නම් මන්ත්‍රීතුමාගේ උදාහරණ ලක් වෙලා තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන වරප්‍රසාද අහිමි කියන දෙයක් එක්ක පන්සල් වලට වෙලා මුළුගෙන් වෙලා ඉන්න කාලයක අපි ඇයි ජාතික ජනබලයේගේ නායකත්වයට මේ විදිහට ඔබට ආමන්ත්‍රණය කරන්න මේ ස්ථානයට ආවේ. අපිට අපේ වැඩ කටයුතු කරගෙන පාඩුවේ පන්සල් වලට වෙලා අපේ නායක නායිකාව අපිට දෙන දෙයක් කාලා නවදලා පාඩුවේ පන්සල් වලට ආවා ඉන්න බැරි කමක් අපිට නැහැ. නමුත් අපිට දාන දෙන්නේ කවුද? අපි ලෙඩ වුණාම ප්ලේට් එක ගන්නත් කීයක් හරි ගෙනත් දෙන්නේ කවුද? ඒ වගේම මුත්තමල්ලි ටික පස්වන් රෝඩ් එක නම් වගේන පන්සල් ගෙනල්ලා දෙන්නේ කවුද? අපේ නමේ අපිව පෝෂණය කරන අපේ අයිස ගම්වල තාත්තලා. ඒ කියන්නේ මේ ඉදිරිපස වාඩි වෙලා ඉන්න මේ ආදරණීය මෞර්යමෝක්ඛයන් තමයි අපිව ආරක්ෂා කරන්නේ, අපිව පෝෂණය කරන්නේ, අපිව රැක බලා ගන්න. අන්නේ අම්මල තාත්තලාට තමන් දුක් විඳලා මහන්සි වෙලා හදන අස්වැන්න හරි අලෙවි කරගන්න බැරුව එහෙම නැත්නම් වල්වලින්ගෙන් නොයෙක් විදිහේ කරදර බාධක වලින් තමන්ගේ වගාවන් නිලාසයෙන් අසරණ වෙද්දී ඒවා දිහා නොදුටු නිලාසයෙන් අහකබලාගෙන අපට අයිතියක් නැහැ. අන්න ඒ නිසා තමයි අපි මේ අවස්ථාවේදී ඔබ වෙනුවෙන් මේ වේදිකාවට නැගලා ඔබට කතා කරන්නේ ඔබේ අවධානය රටේ අනාගත නිදහසේ වෙනුවෙන් අනාගත යහපත වෙනුවෙන් යොමු කරන්න කියන ඉල්ලීම අපි භික්ෂූන් වහන්සේලා ඉදිරි කරන්නේ. ඒක අපට අපේ අතේ උරුමයක්. අර අපේ කුඩා ප්‍රජාවේ කිවිඳුන් මගේ මේ කතාවට මොහොත ප්‍රවේශයක් ආරම්භ වුණා.
ඒ තමයි අර ඇඩම් වලනේ යූරියා මුත්තනවා කියන කතාවත් එක්ක. මම ඒ පිළිබඳව දීර්ඝ කතා කරන්න යනවා නෙවෙයි. පහුගිය දවසක ලුබාගේ ප්‍රදේශයේ වැඩිහිටි උත්සවයකට සම්බන්ධ වෙච්ච යූරියා මුත්තනවලුත් එයාගම මේ ඉන්දියා රජයේ අග්‍රාමාත්‍යවරයා කියලා ගන්න දිවෙස් ගුණවර්ධන තමාගේ උත්සව සභාවේ කරපු පුරාජයේ කතාවක් මට අන්තර්ජාලය හරහා අහන්න කියවන්න බලන්න ආසාව උදාන. එහිදී ඔහු කියනවා දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා කියනවා ඔහුගේ තාත්තා තමයිලු මේ ගොවි ජනතාවගේ අඳුරේ පන්න ගෙනල්ලා ගොවි ජනතාවට පිළිච්ච ඊගම් හයිතිය අහිමිච්ච වෙලාවේ ඒක ලබා දුන්නේ කියලා. ඒ කියන ගමන් ඒක පුරාජයලු ගහන ගමන් ඔහු අමතක කරනවා ඒ තමන්ගේ තාත්තලා අරන් දුන්නාය කියන ඒ ගොවියාවකින් අද ගොවියන්තාවට අහිමි වෙලා තමන්ගේ ගොවියන්තාවට තමන්ගේ ඉඩකඩක් බව අහිමි වෙලා ඔහු නසගෙන වෙලා අද මහමගට වැටෙනවා කියන කතාව අමතක කරලා තාත්තා කරපු දේ පුරාජයලු විතරක් අහලා පහුගිය දවසේ ලුගම් හයිතිය කියලා කියනවා. එතකොට ඉදා අඳුරුනි පන්තියෙන් නිදහස් කරගෙන ගොවීන් අද ඉන්නේ කොතනද? අද ඉන්නේ උන් අනාථයන් බවට පත් වෙලා කියන බව අග්‍රාමාත්‍යය අමතක කරලා එයාගේ කතාව එයාට වාසිය නිවේදනය පත් කළ ගියා කියන කතාව මට කියන්න ඕන කරදෙන්න. ඒ නිසා විශේෂයෙන්ම රටේ ජනතාව හැටියට ඔබ පූජා කරන දානෙකින් ඔබේ ධර්මයෙන් තමයි අපි ලැබෙන්නේ. අපි මේ සිවුර දරාගෙන සාසනික මෙහෙවදේ සමාජ මෙහෙවදේ ඉඳෙන්නේ ඔබ දෙන දානෙමින්. ඒ නිසා අපිට අයිතියක් තියෙනවා ඔබ වෙනුවෙන් කතා කරන්න, ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. අන්න අන්නේ අයිතිය තහවුරු කරන්න තමයි අද අපි මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ. අපි පන්සලට වෙලා අපේ කාර්යභාරය ඕක නෙමෙයි කියලා හිතාගෙන හිටියොත් මේ රට මේ දින තත්ත්වෙම තවත් අගාධයට යටව දාලා මේ පාලකයන් මේ රට ඉතිරිකත් විනාශ කරනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ මේ ඔබට ලැබෙන මේ අපට ලැබෙන අවසාන මොහොත අවසාන අවස්ථාව කියන බව අපි හැම දිනම බැරිලා මතකයේ තියාගන්න ඕන. පහුගිය කාලේ අපි ජාතික භික්ෂු සම්මේලන අපේ භික්ෂු පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනය මිලියත්ත නගරයේදී පවත්වලා අපි සාර්ථක අපි එදින අවස් කාලේ වෙනත් ආගමික කටයුත්තකට සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වෙන වෙලාවේදී මට මේ දිස්ත්‍රික්කයේ කියලා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් ගුණ ගැහුණේ උත්සවයට ඇවිල්ලා ඉන්නවා. ඒ ඉන්න වෙලාවේදී උන්වහන්සේ අපිට හිතවත් උන්වහන්සේ නම කාල්පනික සංසභාවේ පූර්ණ කාලීන සමාජිකයෙක්. උන්වහන්සේගෙන් මම අහුවා සංගල්ලේ පිට රැසීමට උපහාර වැඩි නෑ නේද කියලා. ඒ වෙලාවේ මට කියනවා අනේ ආමතරණය අපිට කන්න දෙන අපේ අයිතිය මිනිස්සු වෙනුවෙන් අපිට යමක් කතා කරන්න අයිතියක් නැත්තම් අපිට යමක් කරන්න බැරි නම් අපි මොකටද මේ රැස්වීම වලට ගිහිල්ලා කියලා. මම ඒ වෙලාවේ මහන්සියට කිව්වා ආමතරණේ ඔබ වහන්සේ වගේ අනිත් ආමතරවලු අනිත් අයට තමන් අතින් මෙච්ච වැරද්ද තේරෙනවා නම් තමන් අතින් මෙච්ච අඩුපාඩුව තේරෙනවා නම් ඒ වැරද්ද නිවැරදි කරගන්න ඉදිරිපත් වෙන්නේ නැති එක හරි වැරද්දක් නේද කියලා උන්වහන්සේ ඇහුවා. උන්වහන්සේ ඔහු කියලා පිළිගත්තා. මම මේ කතාව කිව්වේ අපේ ආමතරු ඉන්නවා සමහර ආමතරවලු ඔන්න ප්‍රසිද්ධිය ඇවිල්ලා මේ වගේ වේදිකාවක් තේරී ඉන්න පුළුවන්කමක් නැහැ ආත්මික අභිමානයක් නැහැ. නමුත් උන්වහන්සේලා තේරුම් අරගෙන ඉන්නවා අපි අපිට වැරදුනා අපි කෙරේ වැරද්දක් අපි අතින් වෙච්ච වැරද්ද දැන් නිවැරදි කරන්න ඕනේ කියන තැන උන්වහන්සේලා ඉන්න බව විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි අද රටේ ඔය නොයෙක් ඉදී පෞද්ගලික කාලවල තිබිච්ච භික්ෂු සම්ප්‍රදාය තිබුණා. නමුත් අද රටේ ඒ කිසිදු විදු සම්මදානයක් රටේ නායකත්වයේ පිළිබඳව ජාතිය නායකත්වයේ පිළිබඳව කතා කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. අද කතා කරන්න ඉන්නේ රට ගැන කතා කරන්න රටේ අනාගතය ගැන කතා කරන්න ඉන්නේ එකම සම්මදානයේ ජාතික විදු පෙරමුණේ මහා සංගරත්නය විතරයි. නිසා අන්නේ ගෞරවනීය අපේ වගකීම තේරුම් අරගෙන ඔබ වෙනුවෙන් මේ ඉදිරිපත් වෙලා අපි කතා කරන්න විශේෂයෙන්ම අපේ රටේ සමහර මිනිස්සු විතරක් ඉන්නවා තාම අර 76 වසරක පාලනය වෘත්තාන්ත පාලනය අරගෙන ගිය ඒ නායකයෝ නැතුව මේ රට කරන්න බෑ කියන වගේ හීනමානයක
දුර්වල සිතුවිල්ලක ඉන්න මිනිස්සු අපි අතර ඉන්නවා. පන්සලේ දායක දායකව අතරත් ඉන්නවා. නමුත් අපි අපේ වගකීමක් හැටියට අපි මළ ගෙදරකට ගියා, දාන ගෙදරකට ගියා, පිරිත් ගෙදරකට ගියා, සෑම තැනකදීම අපේ යුතුකම විදිහට අපි කල්පනා කරලා රටේ අනාගතය මේ අහිංසක දරුවන් වෙනුවෙන් රට ආරක්ෂා කර ගැනීමේ අපේ වගකීම අපේ යුතුකම ඉස්ස කරන්නට අපිට තියෙන වගකීමක් පෙන්වලා දෙනවා. අන්නේ පෙන්වා දීමේ යුතුකම ඉස්ස කරන්නයි අද අපි මේ සූර්යයාට ආවේ. ඉන්සාව විශේෂයෙන්ම ආදරණීය මේ තාත්තේ හෙට දවසේ ඔබේ දරුවාට මේ රටේ මේ මහ පොළොව හරි ඉතුරු කරන්න නම් අනිවාර්යයෙන්ම ජාතික ජනබල වේගයක මාළු මාවට ඡන්දය දීලා පක්ෂ පාට ආදී කටු සීමාවන්ගෙන් රැඳෙන්නේ නැතුව රට ගොඩනගන්නට රටා ගන්නට නම් රටට ආදරය කරන පිරිසක් රටේ නායකත්වයට පත් විය යුතුයි කියන බව ඔබේ අසල්වැසියාට තේරුම් කරලා දෙන්න, ඔබේ ආදරණීය ඥාතිවරයාට සහෝදරයාට තේරුම් කරලා දෙන්න කියන ඉල්ලීමයි මම මේ අවස්ථාවේ කරන්නේ. එහෙම කරන්න හේතුවක් තියෙනවා. ඒ තමයි සමහර තාමත් පැරණි සිතුවිලි වල එල්බගෙන ඉන්න, එහෙම නැත්නම් සාම්ප්‍රදායික සිතුවිලි වලින් කල්පනා කරන සමහර මිනිස්සු හිතනවා මේ අපේ ජාතික ජනබල වේගය වගේ රජයක් පත් වුණාම ඒ රජය පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණාව ගැන. ඒකට එක උදාහරණයක් මම කියන්නම්. මේ වර්තමානයේ අපි කොහොමද පහුගිය කාලේ මැතිවරණවලදී ඇලනියෙන් මතුවෙච්ච නාවියා නැවතත් වෙනත් ප්‍රදේශයකින් මතුවෙනවා කියලා මාත් සමාජ මාධ්‍ය වල කතා වෙන ඔයගොල්ලෝ අහලා ඇති. ඒ වගේ නාගේ අනුබුදු කී දුමාහිමියන් ගැනත් කියලා මේ තරායම පහුගිය කාලේ මතුවුණා. ඔහු කියනවා අනුර කුමාර දිසානායකගේ අතේ තිබිච්ච පිරිත් නූල ගැලවිලා ගලවලා දැම්මලු, ගැලවිලා වැටුණලු, එයාගේ ආරක්ෂකයෙක් දිනවලා පෙන්වුවලු. අර ඒ වගේ අපේ අහිංසක මිනිස්සුන්ගේ සංවේදී සිටිවිලි වලට කතා කරලා මිනිස්සුන් නොමග යවලා පන්සිල් රකින සදාචාරය විනාශ වුණු මේ සමාජය, මේ සමාජයක තොරතුරුන්ටයක් නැතුව ඇහෙන්න දකින්න ලැබෙන විශේෂයෙන්ම සදාචාර පරිහානිය පිළිබඳව කල්පනා නොකර අර අහිංසක මිනිස්සුන්ගේ සිටිවිලි වලට ලං වෙලා ඒ සිටිවිලි වලට වහන් වෙලා තමන්ට අභිමත ආකාරයක තමන්ගේ සහදන්න සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා. අපි මේ කතා කරන්නේ අපේ ලයිට් බිල ගෙවා ගන්න නෙවෙයි, එහෙම නැත්නම් වාහන පර්මිට් එකක් ගන්න නෙවෙයි. එහෙම ගන්නවා නම් අපිට මැදමුලන පැත්තේ ගියා නම්, සිරිකොත පැත්තේ ගියා නම්, එහෙම නැත්නම් සජබි පැත්තට ගියා නම් අපිට පෞද්ගලික වශයෙන් ලැබෙන වරප්‍රසාද පිළිබඳ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි ඒක දන්නවා. හැබැයි ලාභ සත්කාරවලට ගිජු වෙලා ජාතිය වෙනුවෙන් නායකත්වයේ දීම, රට වෙනුවෙන් නායකත්වයේ දීම පැහැරහැරියොතින් මේ ඒ සඳහා තියෙන අවසාන අවස්ථාව පැහැරහැරියොතින් ඉතිහාසයේ බොහෝ කලක් අපිට ඒ අපි කළ මෝඩකම් වගේම අනාගතයේත් අපිට ඒ මෝඩකමම කරලා බොහොම දුකකට ඒ වගේ විපතකට පත් වෙන සිද්ධ වෙනවායි කියන කාරණාව විශේෂයෙන්ම අපි රටේ ජනතාවට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් වරදාන ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් කරන දේශපාලනයක් නෙමෙයි මේක. මේක පරාර්ථකාමී වෙනුවෙන්, පරාර්ථකාමී හැඟීමෙන් කරන දේශපාලනයක්. ඒ නිසා ජාතික ජනබල වේගය වෙනුවෙන් කැප වෙන ඉදිරිපත් කරන රටේ ජනතාව අපි තේරුම් අරගෙන තියෙන්නේ මේ බත්තකට හේකට අසිප්පු ගොට්ටකට අරක්කු කාලකට ආපු මිනිස්සු නෙමෙයි මේ ඉන්නේ. ඒ නිසා ජාතිය ගැන හිතන, රට ගැන හිතන සැබෑ පරාර්ථකාමී මිනිස්සුයෝ තමයි ජාතික ජනබල වේගයේ වටා එක්රැස්සලා ඉන්නේ. අපේ හාමුදුරුවෝ ඒ පරාර්ථකාමී බෝසත් හැඟීම නිසා තමයි ඔබත් සමග එකට එකතු වෙලා මේ පෙළ ගැහිලා රටට මේ නායකත්වය දෙන්නේ. ඒ නිසා භික්ෂුවගේ මේ නායකත්වය ඉතාම ආදරණීය නායකත්වයක්. අන්නේ නායකත්වයේ හැටියට අපි අපේ සිවුරේ ඓතිහාසික උරුමය රකමින් අපි කියනවා මේ රටේ සීලු ජනතාවට, මේ ආදරණීය සූර්යව සහවට, මේ පළාත්වල ආදරණීය ගොවි ජනතාවට අපි කියා හිටිනවා ඔබට ලැබෙන අවසාන අවස්ථාව මේක. ඒ නිසා මේ අවස්ථාව මග හරින්න එපා. මග හැරියොත් ඒක ඔබේ අනාගත අහිංසක දූදරුවන් වෙනුවෙන් කරන යුතුකම පැහැරහැරීමක් කියන බව ඔබේ අසල්වැසියාටත් තේරුම් කරලා දීලා රට වෙනුවෙන් ගත යුතු අභිහිත තීරණය ඉදිරි මැතිවරණයේදී ගන්නට නොපැකිලව ඉදිරිපත් වෙන්න, ඒ වෙනුවෙන් කැප වෙන්න, ඒ වෙනුවෙන් අදිෂ්ඨාන ඇති කරගන්න කියලා ඉල්ලා සිටමින් මම මගේ අනුශාසනා නිමාවටපත් කරනවා. බැහැම දිනාටම තුන්රුවන්ගේ සරණයි.